දන්වා මහජනවිරෝධය එලී කොතරම් තීවරවුන අවසානයේදී. ව්‍යස්ථාදාකයකන පාර්ලිමින්තු එක ගණදනු කරලා කීරණාත්මක තැකට එන්නව තැනකටටුතු සිද්ධ වවා දැන් මේ හොේ අපි කින්නේ ඒ තත්වේ විශේෂම ආණ්ඩුවට එරෙහිව මහජන විරෝත්තාා තීවරීමත් එක්කහි පැවති පාල ඉිද වැටීමක් වුණනා හි පුජාත්මත්‍රය අස් වනනා හිට බගමතිරස්සුුණ ඇමතිවරු ඉවත්වන අලුත් කැිනටවක් එහමනැත්තං. ඉන්න ඒගේෙන්ම උනත් නැවත ැවිෙනටුවක් නම් කරගන්න සිදවන මේ දේවල්තයි මහජන අරගය ප්‍රති පලවිදියට අපි දක්ේ. ඇැබැයි ප්‍රශ්නේදීඉන්නේ දැන් එතනින් එහට ව්‍යවස්ථාදායකත් එක්ක මේදවල් කරගෙන නමේද. එසාම්ප්‍රදායක ප්‍රශන නවත නැවතත් අලුත්වටයකින් මතුවෙමින් තිබීම. උදාහරණයක් විදිරගත්තොත් රනිල්ලික්කම සිංහපාලනයට මහජන සුජාත බායක් නැතිවඋනත් මිනිසු පි නොගත් ඔහු ර්කයක් විදියටට පවිච්චිකර පදී තමයි මමයින්නේ යවස්ථාව ආරක්ෂා කරන්න. ඒනත්තා අතර්කාලීන සර්වපාක්ෂි ආණ්ඩුවක් කදන් මේ රටේ ප්‍රශ්න වල්ට ඒ සඳහා සහයෝගගේ දෙන්න හිල්තම ඔහු කිවේ නැත්තම් තමන්ගේ මේ දේශපාලන බලය ලබා ගැනීම සාධාණීයරණය කරන්න හු ඉරිත් කරපු හේතුව තමයි ඒ සර්වපාක්ෂික අන්තර්කාලින ආ්ඩුව. හැබැයි ප්‍රශ්නය තමයි මේ වෙනකොට ඒක යතාර්ථයක්ක ගන්න පුළුවන් කියන ප්‍රශ්නය මතුලා තින ැන්නේ ඔහු කියන විදිහට සියලු දෙනාගේ සහයෝගේ නියෝජනය ගන්න පුළුවන් අන්ඩුව කොහට හදන්න පුළන්දී ප්‍රශ්න සරර් පක්ෂ ණඩුවක් හැදෙනවන අපිදන්න අඩු ානේ පර්මයන්තුයි සියලු පක්ෂවල සහය නැතිවලත් අඩුගාන සාතිශය බහුතරයක කැත්ත ලබාගත යුතු. හැබයි වෙනිතත්වය අපිට දකින්න තයවාදකින් ප්‍රශ්නය මේ වෙනකට එන. මූලි බෙදීමකරොත් අපි දන්න පාලිමේතු ඇතුළි පක්ෂ විදිට නොයකුත් කණ්ඩායි මන්න පුළුවන් ඇබැයි මූලික බෙදීමක් වෙනවා ඒක වෙන්නේ සාමාන්‍ය මහමැතිවරණය එකෙදී තර්ග කරන ආකාරයනු. උදාරන ගත්ත අපි දන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමණින් හ න්ා ්‍ර ලංක පොදජන්නිද සන්ධානයකෙල් තර කර කරටය ඒ ගේ සමග ජනබලය ඇතු ෝජන කර පිරස ප්‍රධාන කන්ඩායම ක ට අමතරම ගත් අපි දන්න දෙම ජාතික සන්දාන් ජාතික ජනබලවගගේ න ජන්තාවක් පෙරුණ ට ේදයට විධ කන්ඩායමම් තරග කර. ඒවාගේ සහර පක්ෂකත්වත් අපි දන්න දාහරක ශ්‍රීලංක නිදහස් පක්ෂකත්තො මහමැතිවරණේ. ක් ලංකා ද්‍ය රම ර හ ලක ර ශ ලංකා ලි ග සේ ත් ම ක තර කන සමහර න් ල ශ්‍ර ලංක ලි රන මේ විදිේට තමයි මහජන නියෝජනය සහවුන් මහමසාම්ප්‍රදායක සම්මත් දේශපාලනය තුළි තර්ගකර. හැබැයිද ප්‍රශ්නය වෙලාදන්න මේ බැදී මේ බදීම් කොහොමද මේ කියෙන හවල්කාර ඇම් සර්වා පක්ෂක අන්ඩ ගනක හදගන්න බල පානක. ලිෙද ක් ද අපි දක් විව ංශෝනය ල නත අන්ති පාර්ලිමේතු බලට පත් වනයින් පස්සේ ස්සිවවැනි සංශෝද දනයට අතු සද අපි දැක්කා පැහදිලිවම. සමග ජනබලවේ යෝජනකර න්ත්‍ර ර ිරිස පක්ෂ ලංකා පුද්‍යධන පෙරුණ දිරිපත් කර ත ශ පක්ෂවාාවත යිස්වා. මේක තමයි දෙදස් විස්සේ ජනමාර්රම ප්‍රතන් වරට අපිට අ්‍යන්තරව. විකෘරතු වෙච්චාලමුම අවස්ථාව ඒකයන්න දේශපාල පක්ෂයක නියෝජතයකට මිනිසු චන්දයදුන්නම ඒ නියෝජිතය මැතිවරනේද. තමන්ට සම්පූර්ණයෙන් විරුද්ධව තරගරපු කණ්ඩායමට පක්ෂ අත උස්සනව පාලිමට ඇතුලෙ. මේගේ වෙලා න ප්‍රශ්න තම ොක්ද මිනිසුන්ට කරන්න පුළුවන් කෙල අපි චන්දී අපේ නෝජතය අපිට සමලින් වෙනස් මතයක් දැරූ පක්ෂයක් වෙනුවෙන් පාර්ලිමේන්තුයේදී. පාක්ෂික වුණා මොකක්ද කන්න පුලන් සම්මත ප්‍රජ ර්‍රද තුල පාර්මේතු ඇතු. ංකාව කරන්න දෙයක් නෑ පක්ෂවලට වනත් එත්ත එච්චරය අපි දන්නවා අධිකරන නඩුතිීන්ද මුල් කරගෙන තන් පක්ෂමාරුවක් සිද්ධ වනාාම හොරදසාක්ෂය නිදහස කියල නඩුතිද පර නඩුතින්දුව පපදන කරගෙන ඒක තාක්ෂණකව ඇධිමින්යන එකන පක්ෂකට ුනත්විනියකය මාර් ගැනීමේ ප්‍රශ්ණයක් කෙනවා තමන්ගේ නියෝජිතය පක්ෂනීති උල්ලන්ගනය කර කියලා. දැම් මේක අලුත් වටකින් ඇල්ලතිීීමවා ගොටේ රජපක්ෂ ජනාධිපිතර දදුරේ ඉවතීමත් එක්. මිනිස්සු ගොට ගෝ හෝම් කියන සටන් පාටය ඉදිරයට ෙනාව අත්තර මේ මේ පුද්ගලයක් කිලක් කරග නවේ නතමේ ගෝටේ රාජපක්ෂ කියෙන පුද්ගලයා මේ නරක කෙන කගින්ද මේ අයන්නඕන කියනක විතරන්නේ. ඔන් එකදී සමස්ත ආණ්ඩුව තමන් සංකේතිව අදහස්ර ගට ෝ හෝම් කිය. එක මිනිස්සුගේපත ත්තයි අආ්ඩුව වැක්නෑ මේ අඩුව ඕන්න අලු ආන්ඩුව පත් කරගන්න. අලු ආඩුවකට අවස්ථාව දීතු අපේ පශ් යෝජන කර ොවන් සමත්නෑ. ඒ ජවිත මේ තත්වයට පත්වීමට රටේ මේ වගේ ආර්ථික සමාදේශපාාව අර්බෝධයක් උද්ගතරීමට මේ සමස් ආණඩු කරන ක්‍රියාවලිය මුල් වවා එතකො ආ්ඩු කරණය කියන්නේ මේ ජතිීපත්‍රියයාගේ න්දු ීරණ ැනිවිිතරන්නේ ඒ අගමත ඒ කැිණෙටු සියලු දෙෙන ඒ ආණ්ඩ කරනය තුළ නියෝජනය පැහැදිලිව බැලුවත් සුජාත භාව අහිමි කරගත් ආණ්ඩුවක් ගවටඒ පත් වුණා එතකොට ඒක ඒ ආණ්ඩුව නජ පැහදිලි විශේෂත්ය තයි ඒ ආන්ඩුවල වගේන මේ අරබුද්‍යවස්ථාවේදී ඒ ආන්ඩුව නියෝජනයක ඒ ආන්ඩු හවුල් කාර කණ්ඩයම කියග පැහදිලෝ ආ්ුුවක්ක ගොටාබය විතරන්නේ ආන්ඩුව පශනයක් කියල් තොටේ ලෙජිටිමසිියගේ සුදජාත බාවයිඒ ආන්ඩුවට තවදුරටත් නෑ. හැබැයි ඒ නිසා තමයි පොදයෝජනාවලක් යෝජනාවයක් විදිට විරෝත්තාකරුවන් පවා එලියකිවේ සර්වපාක්ෂික අඩුගාන්න තාවකාලිකව හරි අටවගන්න ඕන කියලා. ්‍ර ලලාංකා සිීක සඟගවෙන්න පුලුවන්. හනානමිවරුවන්න පුුවන් විල් සංවිධන්‍යයෝජතන්ෙන්න්න ොලන තරුණණ්ඩාය ෘතික මේ විදිහයටට පාගලිමේන්තුවම් රිබාහිර දේශපාලන අපිලාශ කණ්ඩායමම් කිවවෙත් හැමෝන්ට පිළිගන්න පුළුවන් පොදු සමුතියකට හතාවට ඕන කියලා අදහස් කරේ ඒ එවැනි. එවැනි ආණ්ඩුවක් ගැන. හැබැයි දැම්මොකක්ධන්තිපේදුන්නේ. මේ තර්ක උපයෝගක් කරගෙන රනිල් ික්කමසින්. යවස්ථාවට නවාවෙලා දැන් ආණ්ඩුවක් අටවගන්න යනවා. ඒකටහු කියවා සර්වපාක්ෂි ආ්ුවක එකක කියන්න බෑඇතර. ඇ ඒ දිනේද අිගත්වත් ඔහුත් කරේ පරන්න කැබිනැට්ටවා. ඔහොම කියල කිව්වා දැනට පත්කරන්නේ කලින් හිටපු අයමයි ඉන් පසු තමයි වෙනසක් වෙන්න කියලා හරින් ප්‍රනනාාන්දු. එහි මති ාර්ගතන් පස්ේ එලියටැවිල්ල කිව කතාවතයි මේක තාව කාලි කැබිනෙටවා. එඒෙමනම් ඊලකට තමයි සර්පාක්ෂය කැමිනටව පත්ේේ එඒන් පත්ේ තු අනිවාරෙන් හු කිය ේදට හැබැයි එතකොට දනට වාර්තාාවනවිදිට සමගජාන බලවේගේ ශ්‍රී ලංකා නිදාස් පක්ෂයේ ඇතමුන් අපි කියන්න බෑ සීල දෙනයි මතටයි කියලා යගේම ජාතික ජනබලවේගේ එය නියෝජනය කරන්න සූදානම්න්න ඔවුන් පැහැදිලිම කියන දෙයක්ත් තමයි ජනවර්රමට පිටින්න් ගහිල්ල ජන තාමතේයට පිටින් ිහිල්ල තයි මේ ආ්ඩු අටකගත්තේ විදාාග ජනදුරයට පැනලා රනිල්ලි ක්‍රමසිහ ව්‍යවස්ථාව මවාවෙලා ඒ නිසා අපි ඒ අන්ඩුවේ තනතුරගන්න නෑ කියලා. දැනටමත් පැහදිලිවම පොහොටුවේ පරිසක් ඒැනි දලස් අලහප පෙරුමට චන්ද දදුන් කණ්ඩායම. ඒකට ඔුන් කියන අපි වෙන්න ගටයුතු කරන එතර තියෙන කාරණාව තමයි මහින්දරජ පක්ෂණත් සිද්ධ වෙනවාද මේකට උත්තර දෙන්න මොක ඔහු කි්ව දෙයක් තමයි එදා චන්දය වෙලාවේ එළියටවිල් චන්දෙ පස්සේ අපි අපේගෙන කිරිපත් කරා පොහොට්ටුවෙන් ඉතින්යා පැරදුුණ එහෙම තමයි කියලා. ඒවගේ මත මාදද කැහුමකට ඔ චන්දයද රනිල්ලික්සිහද කියලා එහෙමත් නේ කිව්වා එම නම් එහෙමත් නයි කියලේ මහින්දරජපක්ෂදී පුත්තරයන් හ චන්දදීලත් නෑනේ රනෙල්ට එහම නම් මහිද සිද්යන මහින්දරජ පක්ෂයේ පහොත්වේ කණඩයම ආණඩුව නිවත්තේ දේ ක්ඩායමත්ත කකිවත්වේ ඒගේ මහිද රාජපක්ෂයි හොයන්න නැත්තේ ගියල් පිරිස්ට ඇමතිකම ොදු හෙලා ොක දියල් පිරිස්තමයි දඩල සලහ පෙරමගේ නම යෝජන කරේ සිලකා පපුදජන පෙරුණ විදිහයට ජියල් පිරිස්කව කතාත්තම අපි යෝජනා කරන්න දල් සහ පෙරුම. ක්ේ ඇතුල කමන්ත්‍ර ොහෝ වෙන අදහස්ේන පුළුව හැබේ අපේ නියෝජීතතම දලස් කියලා. එත්තකොට ඊ අපි දැක්කා එහෙමකි වජීට ඇමතිකම ගහල ගිය ඒ වෙනුවට විදේශ කටයුතුව අමත් අංශයපිර නවේ අලි සබ්ට එහෙම නම් ඒක ඇත්ත අලි සබ්‍රිත්කවේ මේ ස්සරහටිකිසිම ඇමතිකම ගන්නා දේශපාලනේපා වෙලා රට ඇතර ජාලයන වගේ කත හැබයි ඊහි දවසේද අපිදක්කා අහුත් ඇමතිකම භාරගත්තා. එහෙම නම් ගල් ඇමතිකමින් අයින් කළ හේතුව මයින්ද රාජ පක්ෂ කියන්න ඕන ඒම දල්සලහ පරම මහිද රජක්ෂ පකාශය ිතුර දන්න ය දිරිපත් කරේ මහින්දල කියනට අදනකන් දලෙස්ගෙන් ප්‍රසිද්ධ ප්‍රකාශකට උත්තරය අප දෙදක් කියෙන නෑ කොහොම වෙත් මෙතැද අපි දකිනවා යන පැදිලි බෙදීම. දැනටත් අපි කිව්වා විපක්ෂ හන්ඩායම් වල පෙන අම්මාආකාරයකතුම ඒමත්තිව ගෝල්ෆේස් අටයකට විරුද්ධ අපි දැක්ක පෙරේදදනයේද ප්‍රෙස්ක කම්පරන්සේ ඇති වවවාම දලස්ල්හ පරම සදි ප්‍රේ දස එකට වාද ල තමයි. ෙකඩද ඒයනු අපිට පේනවා වෙනවෙන සන්ඳදාානන් නිර්මාණය වනද. ප්‍රශ්න දන්නේ මවුන්ගේ දේශපාලන එකතුවීම හෝ බිදවට ඉනව මහ ජනතාව එලියයින්ඳල කියන්න දේසා පාර්මේතුව ඇතුි සිදුවන ද අතර දින ගැප් පරතරය. ඒවගේ තමයි දැ තාම ත්‍රන ලිට්‍රම සිංහින් අප දකින්නේ ැහැ ොල් ෙස් ප්‍රහාාරය ගැන නිල් නිවද නිල්ල ප්‍රකාශ ඔහ ගන මුකු කිය නිශබ්ද දෙවිලියීමමගේ සදධනතිව වෙන්න මොක්දගල ලගන්න බොෝදන කහන කාරණයක් තමයි. ජාත්‍යන්තර සහය ගන්න අවශ්‍ය හස යි රනිිල්ි ක්‍රමසිංහ මෙහම කරේ කියලා රනිල්ට පක්ෂපාදීීමමත දක්කව පිරිස්පවාහන දෙඇතමයි. මේක සමහට ගේම එකක් වන්න බැත කුමන්තනයක් වන්න බරද පොහොටතුුව නතම් පොහොට් වුවට අයි බලය ලබ ගැීම සඳ රනිල්ික්‍රමසිං පාවිච්චි කරට පික් විදිට රනිල්ට විුදධ වයනගේම එකක් වන්න බැරිදි හැ අපි දැක්වදෙම පහරේල් වන්න කලින්දවස. කෙලිබ ගඩ පටන් ගත්ත. ි රක්ෂ මත ර කිය හගේ පලමු රජකාරීාවවට පත් නීතිපතිවරයා පරක හමුදාපතිරන් උනගැහිල් සාකච්චා කිරීම. තින් එහහි සාකච්ාය කර වෙලා පැය හත්තාටකට පස්සේ තමයි ෝස් ප්‍රහ ද ත්තුන ෙල්ඩර් හෙුමක්කිද. ඒනිසා අපිට උපකල්පනය කරන අමාරු පොහොට්ටුවේ කුමන්ත්‍රණය ද කියලා. අපට පේනනෑ ඒවගේ රනිල්ලික්ක්‍රමසින්හ මහපොල ප්‍රජාත්‍රාදය ශස්්වාස කරනද කිය හට. ගන් ිට හු ුදධ ච චෝදනාවත්තමයි පක්ෂබේදකින් තරව ඔහු මනිසුන් සමක දේශපාලනය කරන්න හු න්න ප්‍රභූතන්තය සමඟ එත් මේ ප්‍රාමාණික විද්ධතුන් කියනයි නත්ම් ආර්ථික විද්‍යා්‍යය නොලිපරල්ලාදට ප කිහිප දෙනෙක්ක තමයි න තමගේ පන්තිය පිරිසක තමයි මේ දේශපාලනය කරන්න කිය මේසර අගමතිකම දෙද වුණත් ඒක බොහොම පැදිලිෝ දකින්න තිබුණ ඔහුගේ පන්තිය නියෝජනය කරන්න. සමකාලීන රාජක දහලේ පසල් විිදුරෙක් විදරන්න්නේේ පන්ති දේශාලන වත්තියගටත් ඔහගේ පන්ති නිය ජර කර දේශ නවරට තමයි අවසානයේදී අගමැති දූරය හිමි වනේ ඉති ගෝල් ස් විතරක් හ ල් වල ද තමයි පානිල් ික්‍රමසිංහ අවතුරටත් තෝරගන්න දේශපාල ප පක්‍රම වලින් උනත් අපිට පේන්නේ ්‍රනිල් මහ පොලව දේපාලන පිගන්න ස්වාස කරන්න නෑක ඔහගෙන් පුරප පාඩු ච් මන්ත්‍රීදර යත් වන පාලමෙන්ටව හු දදාගගේ ජනදූරය. හිමීමමත් එක් ොට දීච පාර්ලිමි මන්ත්‍රීදුර හිවවා දැන් ඒකට නම ගැට කල ෙ කවුද දෙ එක්සත් ජාතික පක්ෂ සභහපති වජරබේවර්දන් වජරාබේවර්ධන කිය නැත් දැන් එක්ස ජාතිපක්ෂයට අපිහිතමු යම් ආකාරයක ප්‍රශ්න මතුවෙනවා කවදීලකට පත් කරන්න කියල. මොක දෙක්ම මේ මත්‍ර දූර තිබුණ ජාතික ලයිස්තුෙන් ඒ නිසා කියලා පට හෙම හිතන්න පුුලන් තාක්ෂණක හැබැයි දේශපානිකව ගැත්ත අපි දන්නා ඒකට ගන වෙන පුදගලේ පත් කරන්න තිබුණන ඕනොන පක්ෂ දාන්. ඇබැයි ඔහු වජරබේ වර්ධන වීම ඇතුළ තිනදේ. තමයි. පැවතිපාලතන්ත්‍රයේ සම්බන්ධී. ඒන් පැවවිති හාල ආුවට චන්ද දීපු මිනිස්සු විහේචනය කරදදි. ප්‍රබල ශ ක් ච පුදගලේ තමයි දිරාබේ වර්ධන කියැන්න. ඔහු තමයි විශේෂම රාජපක්ෂවරුන්ට එරෙහි දූෂණවංචා. යටගහන් ඇත දූෂනවංචා විමර්ශන ඉදිරිීයටයම තල්ලීමම වලක්වන්න. ලික්ියට බාදයක් දීරටයතු කර කියලා විශේෂම අල් දෂ වච ර්සන කොමස හිට දක්ෂ ජන යාල් ර ෂට ල් රක්ෂ ක්ක සි ඒකට එහ පාල් ආන්ඩුවෝ සම ්‍රාජ පක්ෂවරුන්ට එරහි වංචා දූෂන සහ විශේෂම එඇවන් ගඩ් වගේ වංචා ගැන හොයදදී. ඒකට විරුද්ධ බාධයද පුද්ගලයා කියල තමයි වදිරබේවර්දන සලකුයි. ඔහුගේ දුරකතනයෙන් තමයි ඇමතුමාක්රගෙන ෙල් රක්ෂ ඩයිස්් නි්ෂංන්ක සේනාධිපතික සම්බන්ධ කරලලා දීලා. ඇය දර අයිතු ත පාචකනගගේ ලාල පි මතර ටෙලිෆෝන් කෝල්ල කෝඩ් කරල එක වයිරල් කල්ලා ඇයට දූරේ යනතැන්ට ඩකටදු සලෙස්සුයි. බ පසු ගාලිනයට එරෙහිව නීතිේ ක්‍රිය අමාර්ගත්තම පස්ස හෙළිදරවුණ එක ඉඩිට කරපු කොල්ලරග තින්න වජිරාේ වදගේ ෆෝර්නයෙලලා ඉතින් එහම තැත් එෙක් තම ඉදැන් මේ දූරේයට පත්තෙන්නේ ඒවගේම රාජ්‍ය පරිපාල හහා ස්‍රදේශකටයතු මතිවරදට ට රාජපක්ෂාණ්ඩේ ඒවකට අපි දන්නවා ආගම හාිකණන පාර්තමේතු තිබේ වචිරබේවර්නයටද විශේෂම ගෝටාවේ රාජක්ෂ ජනාතිපති අපේක්ෂකයා විදිහට තර කරද ප්‍රධාන කුකුසක් සකයක් තමයි ඔහු දුත්තපුරසයු වීම. අවසානය දක්වා අදරත් කිසි කෙනෙක් දන්න. ඔහු තර කරද්ද ඔහුත් ඇමකාන පුරවසි භාවයත් හරගෙන සිකියද කියලා. ඔහුට හිම ලිපි ගුණු තිබුණ ආගමනනිකරන දෙ පර්තමේන්තුවේ පස්පෝට්ටල්ට දාල ඒ ලිපි ගුණුවල යම්ම වෙනසක් වුණ. ඒ චෝදනාවත් එල්ල වනේ වජර රන්න ඒතරන්නය හගේ හොඳ මිත්‍රයෙ නිශ්ංන්සේ නාධිපති කියන්නේ එතින් අපි දන්න ආණ්ඩුමාරුණටර රංජන් රාමනායක්කිව වවාගේ ඒගොල්ලයගොල්ලා ඔක්කොම යාළුවෝ තින් ඒඒ යාළුවන්ගේ ඒ කල්ලි දේශපාලනේ හොඳ ප්‍රකාශනයක් තමයි වජර කියන්නන්නේ ඔහුව තමයි දැන් ගනිල් ලක්්‍රම සිංහ තමන්ගේ අනුප්‍රාප්තිික පාර්ලිමෙන්තු මන්ස් විදූර පිර නමල තින්. අවසාන වශය කතාකරත් බොහෝද දෙන හන ාව ප්‍රශ්නයක් තමයි දැන් අඩුව මෙහම වැඩ කරන්නටන්ගරගෙනති. බැයි ආ්ඩුවට ජාතන්තර සහය නතුව බැ ට ආර්ිකරබදට විසදුන්ද ශෂෙන්ම ජාත්‍යන්තර මූල්්‍යය අරමුදල ඇතුළුව. ලෝකේ නය සහනපය අනෙු ජාත්‍යන්තර මූල්ල්‍ය ආයතනත්යක ගැඳනු කරදි. කොහොමද මේ ආණ්ඩුව මෙහෙම අප්‍රසාදයට පත්වුණු මෙහෙම මිනිස්සු සම්බන්ධයෙන්සාමකම උද්ඝෝෂණ, භාෂනය ප්‍රශයට අදාාල සීම තවත් පටගරීම ඇතුළේ ජනතාව මර්ධන කිරීම ඇතුළ ජාතන්තර සහ ගන්නෙන ඒ තම ප්‍රධාන චෝදන. ඊ පෙරද දින වල නම් මේනක අපි දකිින් දෙත්තයි එංගලන්තේ ස්්‍රවිට්සලන්තය කැනඩාව ඒවගේ ඇමරිකා එක්සක් ජනපදල් රටවල් රසක තානාපතිකාරයයාල ගෝල් ෆේස් ඇටයක් සම්බධයෙන් තමන් දැඩි සැල්ලි කිල්ලිින් ඉන්නවා එහමනත්ත එය හෙලා දකිනෝ කියල නිවද යගේ ක්සත් ජාතිකය සංවිධා යුරෝපා සංගම ඇමිනිස්ට ඉන්ටර්නේෂ සාක මාධ්‍යය සසදය ඇතුළුව ජගත්තලේ ආයතන් රැසකි මේ ප්‍රහාරයේ මලේච්චභාවයට එරහිව වි්‍යචන මතු වෙලා තියනවා. ඉතින් මේ තත්වය ඇතුලෙ කොහොමද ජාතිකහ අන්තර්ජාතික තලයේ ද ආ්ඩුව තමන්ගේ විදශ පිව ආරක්ෂා කරගන්නේ අන්ර්ජාතික සහයෝකයේ ලබාගන්න කියන ප්‍රශ්නය මතු වෙලාතියෙනවා හැබැයි විදේශ පිළිවත සහ අන්තර්ජාතික දේශපාලනට අදාළව ප්‍රමාණකයින් ඇතමු කරන අදහස් දැක්කීමමත්තමයි. මේ මොනදේඋනත් මේ වෙනකට ලෝකේ ජාතික දේශපාල ඔබට කියම අපි දන්න ජකත් බලතුරේ සම්න්ධයෙන් ප්‍රධාන කදුරු දෙක් නවත් ක්‍රාත්මක වෙලා වා. ක මේ සීතල ුද්ධ ඇතුළ ඇමරිකාරනු කඳවුරු. යම් කිසි ආකාරකට බලවත් වෙලා තිනවා ලංකාවට මැදිහත්යෙදී. එහි අනහස ඇව තම ර ික්‍රමසින් විාජ්‍යන්තුූරය මෙහමසේත්නේ ඒ නිසා තම හමේව යා කරන්න ඇැතේ සතභාකට ගනග නැතේ කියලා. කොහොමුණත් එක දෙ පැහැදිලි රනිල් ඉක්‍රමසිංකගේ දේශපාල අධිෂ්ඨානය නැවතත් අ පරණ පාලන කාලවල වගේ තමන්ට බලය ලැබුණයි පස්සේ මහජනය නැතා පබ්ලික්ක නොත කැන. ස්සග රප මයි දර ෑමන් තියන්නේ. ඉතින් ඔහු කියන මේ සර්පක්ෂ ආන්ඩුව හට අටගන්න ළුවන් යිද සහ. ඒ ලබා ඒකට සම්බන්ධවීම සඳහා අවශ ප්‍රවේශ මාර්ග සැකසේදකෙන් ප්‍රශ්න තියන විශේෂයම මහජනවවිරෝත් යිදිරේ දීතීර උනොති. මේ කිය ඉපක්ෂයන බොහො කන්ඩයයිම් වලට බැරිවේ මේ ආන්ඩුව සහහිදක්වන්න. ඒ පැහදිලියොම තීරණය කරනු ඇති ආණ්ඩුවේ ආයුකාලේ හොච්චරදදිග.